සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශවල 70%ක් 80%ක් මාලිමාව ගන්නවා පාර්ලිමේන්තුවේ 3න් 2ක් ගන්නවා කියලා කයිවාරු අහන්න ලැබුණා. LPT කියන්නේ ඉතාම බරපතල විදියට ඓතිහාසිකව වාමාංශික ආසනයක්. මේ ස්ථානයේ කවරදාකවත් කිසිම කොට්ටාසයක් මෑතක අපි ජයග්‍රහණය කළා නැහැ. ඊ අපි කොට්ටාස දෙකක් දිනුවා. මේ ප්‍රතිපලය තුල ජනතා විමුක්ති පෙරමුණට හෝ NPP එකට මේ අඩුගානේ LPT ප්‍රාදේශ සභාවේ බලයක් ලබා ගන්න බැරිකම්. NPP එකට 15යි අනිත් පැත්තට 15. කාසිය උරගාලා තමයි අවසානයේදී සභාපති තෝරන්නේ. රජය ගෙන යන ක්‍රියාමාර්ග දවස් 33ක් ඇතුළත ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ආකාරය ඉතාම පැහැදිලිව අපි දකිනවා. LPT ඡන්ද ප්‍රතිඵලයට අනුව 56%ක් පමණ ලබාගෙන තියෙනවා ජනාධිපතිවරු. 44%ට අඩු ප්‍රමාණයට වැටිලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය වෙනකොට තව දවස් 17ක් තියෙනවා. ඒ දවස් 17 ඇතුළත තවදුරටත් කඩාවැටීම හැරෙන්නට වෙන විශ්වාසය තහවුරු කිරීමක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට හෝ ජනතා විමුක්ති පෙරමුණට හැකිවෙන්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ බව මේ ප්‍රතිපලයත් එක්ක අපි දකිමු. ජාතික ජන බලවේගයට 47%ක පමණ ප්‍රමාණයක් තමයි ලැබිලා තියෙන්නේ. 2019 පොදු ධන පෙරමුණට 56%ක පමණ ඡන්ද ප්‍රමාණයක් LPT පාර්ලිමේන්තු සභාව තුළ ලැබුණා. ජනතාව ඉතාමත් අඩු ජනමතයක් තමයි ජාතික ජන බලවේගයට දීලා තියෙන්නේ. මේ ජනාධිපතිවරණයේ ප්‍රතිපලයෙන් පස්සේ මේ ආණ්ඩුව යන ගමන් මඟ පිළිබඳව ජනතාව තමුන්ගේ විරෝධයක් දක්වලා තියෙනවා. මේට වඩා ප්‍රතිපලයක් ලැබෙයි කියලා අපි හිතුවා හැබැයි. මොකද ආණ්ඩුවක් වෙනස් වෙනකොට සාමාන්‍ය තත්ත්වය තමයි ඒ වගේ ප්‍රාදේශීය සභාවක් වගේ දෙයක් ජනතා විමුක්ති පෙරමුණම දීලා තියෙන්නේ ඡන්ද 17000ක් විතරයි. 142 ඡන්ද පදනම දැන් අඩු වේගෙන යනවා පළවෙනි මාසෙින්ද. මේ අයගේ වැඩපිළිවෙල පළවෙනි සති හතරෙම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පාර්ලිමේන්තු බලය ගන්න යන ආණ්ඩුවට අඩු ධර්මයේ ප්‍රාදේශීය සභාවකවත් බලයක් ගන්න බැරි වෙන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. නැවත වරක් ජනතාව ඔප්පු කරලා තියෙනවා අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සුළුතර ජනාධිපතිවරයා කියලා ඔප්පු කරලා තියෙනවා. සජව කුල්ල කුජීත වෙන්න හැරදිලා ඡන්දේ පොහොට්ටුවල උන් කියනවා බලන්න LPT මැතිවරණේ NPP එක පරාද වෙලා තියෙන හැටි. ජනාධිපතිවරණයේදී ගත්ත ඡන්ද ප්‍රතිශතේවත් අරගෙන නැහැ. හරි NPP එක ආසන 15ක් අරගෙන සජබඩ තියෙන 6යි. മന്ത്രി ආසන සංඛ්‍යාව වශයෙන් ගත්තාම උන් සෑහෙන ප්‍රමාණයක් ඉස්සරයි. හරිද? හැබැයි මේ ඒ තමන් පෙරදිච්ච එක ගැන විශ්ලේෂණය කරගන්න නැතුව තමන්ට වෙලා තියෙන ඉරණම ගැන විශ්ලේෂණය කරගන්න නැතුව පොහොට්ටුවේ උන් සජබේ උන් ගෑස් සිලින්ඩරේ මොකද කුසලානේ උන් හරි NPP එකට අඩු වෙච්ච ඡන්ද ප්‍රතිශතයක් ගැන කතා කර කර යනවා. NPP එකට වෙච්ච දේත් මම පැහැදිලි කරනවා. මම NPP එක ගොඩ දාන්න හදනව නෙමෙයි. මම එකක් ගොඩ කතාවකුත් තියනවා කියන්නේ. හරි උන් NPP එකේ මේ 100%ක් අඩු වෙලා අර එළුවගේ මොකද්ද එක වැටෙනකන් වගේ උන් දිනන විදිය කල්පනා කරන්නේ නැහැ. NPP එකේ ඡන්ද අඩු වෙන එක දිහා බලන් ඉන්නේ. හරි අර ඉස්කෝලේ යන කාලේ භාවනා කරනකොට මම පෝලිං කරලා සමහර වෙලාවෙ ඔහම නෝන් දිනනවා උඹලා දැක්කද කියලා. ඒ කියන්නේ S2 වහගෙන ඉපැ භාවනා කරන්නත් එක වසර ඉන්න කාලේ S2 වහගෙන භාවනා කරනකොට සමහර වෙලාවෙ කියනවා ටීචර් මෙන්න මෙයා ඇස් අරගෙන කියලා කියනවා. එතකොට ටීචර් ඉස්සලා ගන්න කියපු එකාට හරි ඒ කියන්නේ ඌට තේරෙන්නේ ඌ ඒක දැක්කේ ඌ ඇස් අරන් හිටපු හින්දා. ඒ වගේ මුන් ඩේටා ඇනලයිස් කරන්නත් ලංකාවේ දේශපාලක් නෙවෙයි මට මේ දැක්ක ප්‍රවෘත්ති දැක්කහම මට තේරිච්ච එක කොහොම වෙතත් මේක තියෙනවා කියන්න හොඳ කතාවක්. මේ LPTA ප්‍රතිඵලය ගැන NPP එක තේරුම් ගත යුතු එකක්. ඒ තමයි ඒකට කලින් තව එකක්. LPTA ඡන්ද ප්‍රමාණය ආසනයක් වෙන්නේ ප්‍රාදේශ සභාවේ ඡන්ද ප්‍රමාණය අනුව ආසන බෙදලා ගිහින් තියෙන විදිහ අනුව 15යි 15යි කියලා දෙකකට බෙදලා තියෙන්නේ. NPP එක පැත්තට 15යි සමස්ත විරුද්ධ පක්ෂයේ 15යි. සතුටු වෙන අයට සහ මේක ඇනලයිස් කරන අයට කියන්න ඕන කරුණා කරලා මේක මහමැතිවරණයත් එක්ක මැච් කරන්න එපා. මොකද මේ ඡන්ද ප්‍රමාණය මහමැතිවරණයක ප්‍රතිඵලයක් වුණොත් ආසන බෙදෙන විදිය මම ඒක දැන් අද කියන්න යන්නේ නැහැ. මීට වඩා හාත්පසින්ම වෙනස් ඈ. හාත්පසින්ම වෙනස්. හරි? ඒ නිසා මේ ප්‍රතිඵලයේ දිහා බලලා NPP එකයි විරුද්ධ පක්ෂයේ NPP එකට 113 ගන්න බැරි වෙයි. දැන් දෙගොල්ලොටම නිකන් සම සමෝ වගේ තමයි එළියේ ඡන්ද තියෙන්නේ. වගේ ඒවා හිතන්න තරම් ගොබ්බ වෙන්න එපා.
පලාත් පාලන මැතිවරණවල ඡන්ද මේ මේ මන්ත්‍රී ආසන බෙදන ක්‍රමය අර අලුතෙන් හඳුන්වා දීපු ක්‍රමය විපක්ෂය සවිමත් කිරීම සඳහාම හදපු අර මිශ්‍ර සමානුපාත ක්‍රමය නිසා තමයි මෙහෙම උනේ මේ ප්‍රතිඵලය දිහා බලලා අයිත් මම කියනවා මහ මැතිවරණයේ ප්‍රතිඵලය එන්නේ මේ විදිහට කියලා ගන්න බෑ සම්පූර්ණ වෙනස් අපි වෙන දවසක ඕනනම් ඒක ඒ කැල්කියුලේෂන්ස් දෙක අපි කරලා පෙන්නන්නම් මේ වගේ ප්‍රතිඵලයක් මහ මැතිවරණයකදී ආවොත් ආසන බෙදෙන විදිය මීට වඩා සෑහෙන වෙනස් හරි දැන් කවුරුත් එකකින් චූන් එකක්වත් වාව් එකක්වත් ගන්න ඕනේ නැහැ මේ අද වාගේ තඳුලින් වෙන්නේ